අද අපි අපේ මුල්ම වැඩසටහන වෙනුවෙන් ඉතාම වැදගත් තේමාවක් තෝරාගෙන තිබෙනවා ඉඩම් කොමසාරිස් ජෙනරල් දෙපාර්තමේන්තුවේ කාර්යභාරය පිළිබඳව ඔබව දැනුවත් කරන්න. රටක් විදියට අපේ රටේ අභියෝග හමුවේ මේ අභියෝග ජයගෙන සාර්ථක ගමනක් යාම වෙනුවෙන් මේ පැතිකඩත් ඉතාම විශේෂ වෙන කාරණයක් නිසා අද දවසේදී අපි ඉඩම් කොමසාරිස් ජෙනරල් තුමියට ආරාධනා කරා ඉතාම ගෞරවයෙන් චන්ද්‍ර හේරත් මැතිණියට බදාදා නුගසෙවණත් සමග එකතු වෙන්න කියලා. අයිබෝවන්. අයිබෝවන්. හොඳයි. අපි ඇත්තටම කැමති ධනංජය යම් යම් දෙපාර්තමේන්තු එහෙම නැත්නම් ආයතනවල ඒ ආයතනය සතු ඒ දෙපාර්තමේන්තුව සතු කාර්යභාරය හඳුනා ගැනීමෙන් පසු ඒ හරහා අපිට යොමු වීමේ සේවාව ඉතාම හොඳින් ඵලදායීව ලබා ගන්න පුළුවන්. ඇත්තටම කොමසාරිස්තුමිය අපි ඉඩම් කොමසාරිස් ජෙනරල් දෙපාර්තමේන්තුවේ කාර්යභාරය මුලින්ම හඳුනාගත්තත් ඒ කොයි විදියටද විධිමත් විදියට වෙන්කොට තිබෙන්නේ? ඇත්තටම මම හිතන්නේ ඒක තමයි වැදගත් වෙන්නේ. විශේෂයෙන්ම ලංකාවේ රජයේ ඉඩම් කියන එක ගත්තොත් 80%-82%ක්ම රජයේ ඉඩම් වෙනවා. ඒකට අයිති වෙනවා මේ සියලුම රජයේ පරිහරණය කළ හැකි ඉඩම්, ජලාශ, මම්බාවත් මේ සියල්ලම රජයේ පොදු දේවල් කියන එක. මේ රජයේ ඉඩම් වල අවසාන බලධාරීත්වය ඇත්තටම තියෙන්නේ අතිගරු ජනාධිපතිතුමාට. ඒකේ පරම අයිතිය තියෙන්නේ. එතුමාගේ දුර කාලය තුළ එතුමාගේ අනපනත් වලින් කටයුතු කරගෙන යාම සඳහා අනපනත් වලින් රජයේ ඉඩම් කළමනාකරණය පැවරෙන්නේ ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුවට. ඒ මිනිස්සු පදිංචි කරවනවා නම් ඒ ඇයට අවශ්‍ය ලියවිලි දෙන එක, එහෙම නැත්නම් සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය කටයුතු වලට අවශ්‍ය කරන ඉඩම් වෙන් කර දීම, ඒ වගේම ව්‍යාපාරික කටයුතු වලට කුෂිකාර්මික කටයුතු වලට ඉඩම් බදු දීම, විහාරස්ථානයක් පිහිටලා තියෙනවා නම් ඒවට පූජා ඔප්පු දෙන එක, මේ ආදී සියලුම රජයේ ඉඩම් වල කාර්යයන් කරනකොට අර අතිගරු ජනාධිපතිතුමාට පැවරෙන බලතලවල පරම අයිතියේ කොටස් ටික පනතානුව කළමනාකරණේ බාර දීලා තියෙන ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුවට. ඉඩමක් බැහැර වෙනවා නම් ඒ සියලු නිර්දේශ කටයුතු සියල්ල සිද්ධ වෙන්නේ ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුව හරහා ජනාධිපති ලේකම් කාර්යාලයට ගිහිල්ලා තමයි ඉඩම් බැහැරවීම සිද්ධ වෙන්නේ. ඒ නිසා සමස්ත රජයේ ඉඩම් කළමනාකරණය කියන එකේ වගකීම පැවරෙන්නේ ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුවට කිව්වොත් අපිට කෙටියෙන් හඳුන්වන්න පුළුවන්. ඔව්, දැන් ඇත්තට මේ කිව්වා වගේම දැන් අපි වැඩක් කරගන්න ගියාම සිතාර සමහර ලාවන් වලට දැන් අපි පාරට ගියත් අපි හිතනවා නේද අපි ප්‍රමාදයි. අපි හැම දෙයකදීම අපි සමහර වෙලාවට අපි හිතනවා අපි ප්‍රමාද වෙනවා කියලා. සමහර වෙලාවන් වලට ඉඩමක් ලියන්න, කියන්න, ගන්න මේ ඕනම දෙයක් කරන්න ගියත් ඉස්සර ප්‍රමාද වීමක් තිබුණා. ඒ කියන්නේ දැනුවත් වීම පිළිබඳ යම් ගැටලුවක් තිබුණා. එකක් නිලධාරීන්ගේ දැනුවත් වීම සහ සමාජයේ ඉන්න අපේ සාමාන්‍ය සිවිල් පුරවැසියන් අතර තියෙන දැනුවත් වීම කියන කාරණාව. දැන් මේකට මේ විසඳුමක්ද මේ ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ සිටින්නේ? ඔය ඇත්තටම මං හිතන්නේ ඉඩම කියන එක මිනිසුන්ගේ ජීවිතය හා බැඳෙන දෙයක් නිසා, ඒ වගේම ඉඩමක් බැහැර කරනකොට හරි ඉඩමක් එච්චරකට ජීවිතේ බැඳෙනවා නම් මේක නීත්‍යානුකූලව නිවැරදිව අපි කර දිය යුතුයි. ඒ සඳහා රජයේ ඉඩම් වලින් අපි මිනිසුන්ට පුද්ගලයින්ට හෝ අර මං ඉස්සෙල්ලා කියපු කාරණා සඳහා ඉඩම් දෙන අවස්ථාවේදී ඒවට නිශ්චිත අනපනත් චක්‍රලයක උපදෙස් සියල්ල තියෙනවා. ඒ අනුව කටයුතු කරනකොට මේක ටිකක් රළු විෂයක් හින්දා යම්කිසි කාල ප්‍රමාදයකුත් නැත්නම් කාල පරාසයක් මේකට ගත වෙනවා. ඒ වගේම මේ දේ එච්චර අර ගොඩාක්ම සමීප වෙන්නේ නැති ලියවිලි ගොඩක් නිසා ප්‍රමාද පුද්ගලයන්ටත් මේ පිළිබඳ අවබෝධයක් මදි. මේක කොහොමද ඉක්මනින් කරගන්නේ, නැත්නම් මේක කරගන්න ඕන අවශ්‍ය කරන ලියවිලි මොනවද, මේකට යන්න ඕන පියවර මොකද්ද කියන එක පිළිබඳව මහජනතාව නැත්නම් ප්‍රජාවටත් ලොකු අවබෝධයක් නැහැ. ඒ වගේම මම විශ්වාස කරන්නේ අපි රාජ්‍ය සේවය තුළ ලැබූ අත්දැකීම් මත, විශේෂයෙන් ඉඩම් කොමසාරිස් ජෙනරාල් විදියට මම වසර ගාණක් වැඩ කරන නිසා මට තියෙන අත්දැකීම් මත පේනවා, නිලධාරීන්ටත් මේ කටයුත්ත නිවැරදිව කඩිනමින් පුද්ගලයන් වෙත කාර්යක්ෂමව ලබා දීම සඳහා ගලාගෙන යන වැඩපිළිවෙළ පිළිබඳවත් ලොකු අවබෝධයක් නොමැති අවස්ථා මම නිරීක්ෂණය කරලා තියෙනවා. ඒකත් මේකට ප්‍රමාදයට හේතුවක් වෙනවා. ඒ නිසා අපි කල්පනා කරා මේකට අවශ්‍ය කරන නිලධාරී සංහතිය කණ්ඩායමත් එක්ක එකතු වෙලා මේවා මේ කටයුතු ක්‍රමවානුකූලව පුද්ගලයන්ට කාර්යක්ෂමව විනිවිද භාවයේ නියමිත වෙලාවට අවශ්‍ය කරන ලියවිලි ටික ලබා දීම සඳහා අපි අනුගමනය කරන්න ඕන වැඩපිළිවෙළන් මොනවද කියලා. ඒක එක පියවරක් විදිහට තමයි අපි හිතුවේ. මේකේ වැඩ පියවර මේකට අවශ්‍ය කරන ලියවිලි මොනවද, කොහොමද මේක ගලාගෙන යන්නේ කියන එක පිළිබඳව එක තැනකට එකතු කරලා තොරතුරු ටික එකතු කරලා වැඩ පියවර ඇතුළත් මාර්ගෝපදේශ සංග්‍රහයක් අනපනත් වලට එහා ගිය එකක් නෙමෙයි. ඒ අනපනත් ඇතුලේ ඉඳගෙන මේක පියවරයක් වශයෙන් කොහොමද අනුගමනය කරන්නේ කියන එක පිළිබඳව නිලධාරීන් දැනුවත් කරන එකත් මහජනතාවට ඒ සම්බන්ධයෙන් අවබෝධයක් ලබා දුන්නොත්
මේ ප්‍රමාදයන් වලට යම්කිසි සහනයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කළා. ධනංජය දැන් අපි හොඳින්ම දන්න කාරණයක් තමයි සාමාන්‍යයෙන් අපිට අවශ්‍යතාවයක් වෙනකොට අපි ඒකට ටිකක් උනන්දු වෙනවා වැඩි. අපිට ඒ වැඩේ කරගන්න එහෙම නැත්නම් ඒ කාර්යභාරය ඉක්මනින් කරගන්න. හැබැයි අපි සාමාන්‍ය දැනුමේ අවශ්‍ය වෙන ලිපිගොනු ටික විශේෂයෙන් රජයේ ආයතනයක් ලවා යම්කිසි වැඩ කටයුත්තක් කරගන්න මූලික ලිපිගොනු ටික එකතු කරගත්තත් අත්‍යවශ්‍ය තවත් දේවල් අපි අර ඔබතුමිය සඳහන් කරා වගේ දැනුමේ අඩුකම නිසා හෝ අපි ඒ සඳහා යාවත් කාලීන නොවීම නිසා අඩුපාඩුවක් වෙන්න පුළුවන්. අපි හරි කියලා හිතලා ගිහිල්ලා දෙන ලිපිගොනුව දිගින් දිගටම මේසයක් පාසා ගිහිල්ලා සමහරවල් එක තැනක නතර වෙන්නත් පුළුවන්. ඒක එහෙම නොවි සාර්ථකව කාර්යක්ෂමව ඔබේ වැඩ කටයුත්ත කරගන්න ඔබට හොඳ දැනුමක් අවශ්‍ය වෙනවා. ඒ දැනුම ඊයේ දවසේදී රාජ්‍ය මට්ටමින් ඒ අදාළ පාර්ශ්වයේ නිලධාරීන්ට ලබා දුන්නා. ඉදිරියේදී ජනගත කරන්නත් බලාපොරොත්තු වෙනවා. මේ ජනගත කිරීමේ කටයුත්ත කොහොමද? ජනතාවට මේකේ හරිම ඵලය ගන්න සහ ඔබේ දෙපාර්තමේන්තුවේ මේ කාර්යක්ෂම කරන්න ජනතාව මේක හොඳින් දැනගැනීම කොයිතරම් වැදගත් වෙනවද? ඔය ඇත්තටම දැන් ගොඩක් වෙලාවට මට කියන්න අවශ්‍යයි සිතාරා, මේ රජයේ ඉඩම් වලට අවශ්‍ය කරන ලියවිලි මිනිසු කියන්නේ ඔප්පුව කියලා බලපත්‍රය කියනවා, බදුකරේ කියනවා, ඒ විදිහට කියනවා, පූජා ඔප්පුව කියනවා, සමිතියක් නම් ඒ විදිහට කියනවා. මේවා කියනකොට මේ ලියවිලි ගන්නකොට අපි මේක විහිදෙනවා ජාලයක් ඔස්සේ. ඒ කියන්නේ ග්‍රාමනිලධාරිවරයාගේ වාර්තා ටික අරගෙන ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ, ඒ වගේම පළාත් සභාවල පළාත් කොමසාරිස්වරුන්ගේ, අවසානයේ ඉඩම් කොමසාරි ජෙනරාල් දෙපාර්තමේන්තු ඉඩම් අමාත්‍යාංශය සහ ජනාධිපති ලේකම්කාරී සම්බන්ධ වෙනවා. තොර පුද්ගලයෙකුට මේක කාලාන්තරයක් ගත වෙනකොට සමහර වෙලාවට ලියවිල්ලක් දෙකක් අඩු වෙනනම් අපිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉඩම් කොමසාරි ජෙනරාල් කාර්යාලයට එනකොට අපි නැවත ඒවා ගෙන්නන්න ඕනේ. කුංචි අවස්ථාවක් දෙන ඔබතුමිය අපි ඉක්මනින් වෙලාව දැනගන්න සූදානම්. නැවතත් ඔබතුමිට අවස්ථාව. ඔය එතකොට ඒ වගේ එක ලියවිල්ලක් දෙකක් අඩුව ආවොත් අපි හිතමු උදාහරණයක් විදිහට කලාවව නැත්නම් ගලෙන්බිඳුන වව ප්‍රදේශයේ පුද්ගලයෙක් අපි ඒ ලියවිලි ටික ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාර දීලා පළාත් ඉඩම් කොමසාරිස්ට ගිහිල්ලා නැවත ඉඩම් කොමසාරි ජෙනරාල් කාර්යාලයට ආවහම ඒ සියල්ල කටයුතු අවසාන වශයෙන් නිර්මාණය වෙන්නේ ඉඩම් කොමසාරි ජෙනරාල් දෙපාර්තමේන්තුවේ ඇතුළේ. ඒතර ලියවිල්ලක් දෙකක් අඩු නම් අපි නැවත දැනුම් දීමක් කරලා ගෙන්න ගන්න ඕනේ. ඒතර පුද්ගලයින්ට මේ සඳහා විශාල කාල වේලාවක් ගත වෙනවා. සමහර ලාට උදාහරණයක් විදිහට අපි හිතුවොත් අපි තුම් ව්‍යාපාරික ස්ථානයක් සඳහා අපි මොන හරි හොඳ සංවර්ධනයක අපි තුම් අඹ වගාවක් සඳහා අපි ඉඩමක් බදු දීලා තියෙන ඉඩමක් අක්කර 5ක හරි අක්කර 2ක හරි බද්දක් දීලා තියෙනවා. අපි බදු පදනම දෙන්නේ, ඉඩම දෙන්නේ නැහැ, වගා කිරීම සඳහා බදු දෙනවා. ඒගොල්ලන්ට ඕන වෙනවා සමහර ලාවට ඒගොල්ලන්ගේ ප්‍රාග්ධනය අඩුවක් නිසා බැංකුවේ මූල්‍ය ආයතනයකට ගිහිල්ලා ණයක් ගන්න. ඒකට අපි අනුමැතියක් දී යුතුයි. මොකද ණයක් ගැනීම සඳහා රජයේ ඉඩමකට අනුමැතියක් දෙන්න ඕනේ. එතකොට තමයි බැංකුවේ මූල්‍ය පහසුකමක් දෙන්නේ. සමහරට එයාට ඒක ඕන වෙලාවට මූල්‍ය පහසුකම ගන්න බැරි නම් ඒ පුද්ගලයාට අපිට ආවට එනකොට ලියවිලි එකක් දෙකක් අඩු වුණොත් සමහරවිට මාස කීපයක් ගත වෙනවා. අවශ්‍ය වෙලාවට අර ප්‍රාග්ධනය ලැබුණ නැත්නම් එයාගේ වගාව කරගෙන යන්න බැරි වෙනවා. උදාහරණයක් විදිහට සමහරට ළමයි ඉස්කෝලට දාගන්න වෙන්න පුළුවන්. බලපත්‍රයේ තියෙනවා දී එක ඔප්පුවක් බවට පත් කරගන්න ඕනේ. ඒකට අවශ්‍ය ලියවිලි ටික වෙලාවට ආවේ නැත්නම් සමහරට ළමයා ඉස්කෝල දාන දවසට දීමනාපත්‍රය නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් වෙලා ප්‍රමාද වීම නිසා මේ වැඩ පියවර හරියට තිබුණේ නැත්නම් අපිට නීත්‍යානුකූල ලියවිලි නිකුත් කරන්න බෑ. ඔබතුමා මේකෙ මෙන්න මේ කාරණාවත් අපි විසඳා ගන්න ඕනේ. මේ මාර්ග උපදේශනය හරහා ලංකාවේ සියලු පළාත්වල මේ කටයුත්ත කාර්යක්ෂම කරන්න පුළුවන් ජාලයක් දැන් සම්බන්ධීකරණය කරලාද තියෙන්නේ? ඔව්, දැන් අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තියෙනවා ලංකාවේ 332ක්. ඊට පස්සේ අපි පළාත් සභා පිහිටුවීමත් සමග පළාත් සභාවේ ඒකකතාවේ මත තමයි ඉඩම් බැහැර කිරීම සිද්ධ වෙනකොට පළාත් කොමසාරිස්වරු 9 දෙනෙක් ඉන්නවා ලංකාවේ. ඊට පස්සේ ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ අපි ඊයේ දිනේදී සියලුම පළාත් කොමසාරිස්වරුන්ට මේ වැඩ පියවර ඇතුළත් මේ තොරතුරු ඇතුළත් මේ සංග්‍රහය අපි ඒගොල්ලන්ට දුන්නා. ඊට පස්සේ අපි ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබා දීලා ඒගොල්ලන්ට කියනවා මේ පියවර අනුගමනය කරමින් අපේ අනපනත්වල ආකාරයට අවශ්‍ය තොරතුරු ටික ඉක්මනට දුන්නොත් පුද්ගලයින්ට මේ තොරතුරුවල නිවැරදිභාවය පුද්ගලයින්ටත් අපි දැනගන්න ලැසලස්සුවොත් උදාහරණයක් විදිහට නිවැරදිභාවය කියලා අදහස් කරේ මම මෙන්න මේවා තමයි ඔබගේ වැඩ කර ගැනීම සඳහා අවශ්‍ය කරන ලියවිලි. මේක යන්නේ මේ ආයතනයට. ඔව්, දැන් ඔබතුමිය කිව්ව දේත් එක්ක දැන් ඇත්තටම මේ දැන් ලියවිල්ලක් කොහෙටද ගියේ, කොතනටද ගියේ, කාටද ගියේ, මොන වෙලාවෙද ගියේ, මොන අවස්ථාවෙද ගියේ කියන එක පිළිබඳ මිනිස්සු දන්නේ නැහැ. මොකද අපේ රටේ ඉන්න හැම මිනිස්සයම ඔබතුමිය කිව්ව වගේ උගත් මිනිස්සු නෙමෙයි. යම් කොට්ටාසයක් ඉන්නවා දැනුවත්කමින් අඩු. එතකොට දැනුවත් වීම මේ සාමාන්‍ය සිවිල් පුරවැසියන්ට දැනුවත් භාවයෙන් අඩු සාමාන්‍ය සිවිල් පුරවැසියන්ට මේක ස්ථානගත කරන්න සුදු ස්ථානයක් විදිහට පමණක්මද මේ ඔබතුමිය සඳහන් කරන්නේ ප්‍රාදේශීය ලේකම් මේ කාර්යාලය. ඒ හැරෙනකොට වෙන ක්‍රමවේදයක් අනුගමනය කරනවද? ඔව් නෑ, මෙහෙමයි. දැන් ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තමයි මම හිතන්නේ ඉඩම් පැත්තෙන් ඔබට ගිහිල්ලා අපි කතා කළොත් මමත් ඒකට ප්‍රාදේශීය ලේකම්වරයෙක් වශයෙන් වැඩ කරලා තියෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තමයි මේ රටේ සංවර්ධනය, සංස්කෘතිය, සමාජීය වශයෙන්
පුද්ගලයන්ට අවශ්‍ය කටයුතු සම්බන්ධීකරණය කරන ප්‍රාදේශීය ඒ කොට්ටාසේ තියෙන ප්‍රධානම රාජ්‍ය ආයතනය. එතන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා තමයි සියලුම දේ ආපදාවක් වුණත් එතනින් තමයි සිද්ධ වෙන්නේ. මේ සමස්ත කාර්යභාරය රටේ සංවර්ධනය, කුෂිකාර සියලු දේවල් සම්බන්ධීකරණය, පාලනය, පරිපාලනය සියල්ලම කරන ආයතනය තමයි ප්‍රාදේශීය ලේකම්වරයාට කාර්යභාරය පැවරලා තියෙනවා. ඒ නිසා රජයේ ඩම්වලත් වගකීම් පැවරලා තියෙන්නේ ප්‍රාදේශීය ලේකම්වරයාට. ඒතර මිනිස්සු ඇත්තටම පුරුදු වෙලා ඉන්නේ මොනවා හරි ඕනම දෙයක් ඕනේ වුණ මොනවා හරි දෙයක් කරගන්න සිද්ධ ඕනව නම් පුද්ගලයෙකුට ලියවිල්ලක් ගන්න ඕන නම් උපැන්න සාතිකයක් ගන්න ඕන නම් විවාහ සාතිකයක කොපියක් ගන්නට ඕන නම් එහෙම නැත්නම් මරණයක් වෙලා තියෙනවා නම් ඒ සාතිකය සකස් කර ගැනීම සියල්ලටම යන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. ඒතර මේ කටයුතු සියල්ල සම්බන්ධීකරණය වන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. හොඳයි. ධනංජය දැන් මේ මාර්ග උපදේශන පොතේ කොටස් 22කින් යුතුව ඉඩම් පැවරීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙනවා. මේ කාණ්ඩ 22ටම අදාළ වෙන පොදු ලියකියවිලි තියෙනවද? එහෙම නැත්නම් එක් එක් කාණ්ඩ වලට වෙනස් වෙන අවශ්‍යතාවයනුත් තියෙනවද? ඔව්, ඇත්තටම සිතාරා අපේ රජයේ ඉඩම් වලට අවශ්‍ය කරන සියලුම ලියවිලි ඔක්කොම නිකුත් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුව වුණා. වගේම අපි මෙතනදී හඳුනාගත්තේ වැඩිපුර භාවිතා වෙන ලියවිලි ටික මොකක්ද කියන එක. පුද්ගලීන් ඇවිල්ලා හැම වෙලේම කටයුතු කරගන්න ප්‍රමාද වෙන ලියවිලි මොනවද කියලා. ඒ අනුව අපි 22ක් හඳුනාගත්තා. වැඩ විෂයන් 22ක් අඳුනගත්තා. එක් එක් ක්ෂේත්‍රයන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගොවි පන්තියේ අඩු ආදායම් ලාභීන් රජයේ ඉඩමක පදිංචි වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි රජයේ ඉඩමක් දෙන්න ඕනේ නම් එයාලට. ඉස්ලාම් මොකද්ද ඒගොල්ලෝ ඉඩම් කච්චේරියකට යන්න ඕනේ. තෝරා ගැනීමක් කරනවා නම්. ඒතර ප්‍රාදේශීය ලේකම්වරයාට පහසුයි. අනපනත් අනුව මොකද්ද ඉඩම් කච්චේරියක් කරනවා නම් ඉස්ලාම් කරන්න ඕනේ යන්නේ මොකද්ද? ඊළඟට මොකද්ද කරන්න ඕනේ යන්නේ? ඊළඟට මොකද්ද කරන්න ඕනේ කියන නිසා කල්පමාවකින් තොරව මේක කරගෙන යන්න පුළුවන්. ඒ වගේම අපි හිතනවා අපි මිනිසුන්ට දීලා තියෙනවා ඔගොල්ලෝ දන්නවා ස්වර්ණ භූමිය ඔප්පු කියනවා මිනිසු ජය භූමිය ඔප්පු කියනවා රන්බිම ඔප්පුවක් කියලා එකක් දීලා තියෙනවා. ඒගොල්ලන්ට ඕන වෙනවා එයාගේ දැන් තාත්තට දීලා තනනම් එයාගේ දරුවෙකුට දෙන්න. කොටසක් පවර්ලා දෙන්න. පවරන්න. ඒ කියන්නේ එයාගේ උරුමය දෙන්න ආරයට. ඒතර දෙනකොට ප්‍රාදේශීය ලේකම්වරයාගේ එකඟතාවය ගන්නට ඕනේ. ඒක තමයි අපේ ඉඩම් නීතියේ තියෙන්නේ. එතකොට දැන් ප්‍රාදේශීය ලේකම්වරයාගේ එකඟතාවය ගන්නකොට පුද්ගලයා දැනගන්නට ඕනේ මෙන්න මේ ලියවිලි ටික අරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියොත් ඉක්මනින් කරගන්න පුළුවන් කියන එක. ඒ වගේම ප්‍රාදේශීය ලේකම්වරයා අපිටම අලුතෙන් ආපු නිලධාරි මහත්මයෙක් නම් එහෙම නැත්නම් විෂය කරන විෂය ලිපිකාරණුම අලුතෙන්ම වාඩි වෙච්ච නිලධාරි මහත්මයෙක් නම් සමහරට යාට මේක එකපාර්ට කරගන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා මේකේ අපි ඇතුළත් කරලා තියෙනවා ඉස්සර වෙලාම මොකද කරන්න ඕනේ? මොනවද මේකට ඕන කරන ලියවිලි ටික? ඊට පස්සේ කොහොමද මේ ඊළඟට මෙයාට මේකට අනුමැතිය දෙන්නේ? ලියවිලි ටික ලැබුණාද? ලැබුණා. ලැබුණා නම් ඒකේ අඩුපාඩුවක් තිබුණොත් ගත්ත දවසේම දැන් සිතාරා නම් මේ වැඩේට එන්නේ ප්‍රාදේශීය ලේකම් තුමිය ළඟට හෝ ප්‍රාදේශීය ලේකම් තුමා ළඟට ඔයාගේ ડોකියුමන්ට්ස් එක බලලා අපි චෙක් කරගන්න ලිස්ට් එකකුත් මේකේ දාලා තියෙනවා. සඳහන් කරලා තියෙනවා නේ. මොනවද ඒ කියන්නේ කියනවා. අදාළ කොට්ටාස වලට වෙන් වෙච්ච ලියවිලි තියෙනවා. ඒ විෂයන් වලට, වැඩ විෂයන් වලට. ඒතර සිතාරාට කියයි ඔයාට පුළුවන් නම් මේක මට දවසින් ගෙනල්ලා දෙන්න මම මෙච්චර කාලෙකින් කරලා දෙන්න පුළුවන් ඒතකොට. මෙන්න මේ ටික තියෙනවා මේක තමයි අඩුපාඩු කියලා. ඒ වෙලෙම කියන්න පුළුවන්. මේ මාර්ග උපදේශනේ අපි හිතන්නේ සාමාන්‍යයෙන් රටේ ප්‍රධාන නිලධාරීන්ට විතරක් නෙමෙයි ජනතාවටත් හරි වැදගත්. මේක දෙගොල්ලොන්ගේම අවබෝධයේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පුළුවන්. දරංජි අපි දන්න කාරණයක් තමයි මේ පහුගිය කාලේ අපි හැමෝම අත්විඳපු ගෝලීය වසංගත තත්ත්වයත් එක්ක අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධාන අවධානය යොමු වෙලා තියෙන අපි නිෂ්පාදිත ආර්ථිකයක් වෙන්නේ. ඔබතුමිය අර මගේ කලින් ප්‍රශ්නයකදී සඳහන් කරා ජනතාවට අවශ්‍යතාවයක් තියෙනවා නම් රජයේ ඉඩමක වගා කරන්න. මේ ප්‍රශ්නයත් අපිට වැදගත් වෙන නිසා මම ඔබතුමියගේ විමසන්නම්. රටේ බොහෝ දෙනා නිෂ්පාදන ක්‍රියාවලියේ වගාවට යොමු වෙන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ඉදිරි කාලේ. දිසහ යම් තාක් දුරකට දැන් ආරම්භ කරලා තියෙනවා. කෙනෙකුට කැමැත්තක් තියෙනවා නම් තමන් ජීවත් වෙන පළාතේ රජයේ ඉඩමක් ලබා ගන්න විශේෂයෙන් වගාව සඳහා වැවිලි කර්මාන්තය සඳහා ඒ ක්‍රමවේදය ටිකක් අපි වැඩිපුර පැහැදිලි කරමු. ඔය ඇත්තටම අපි බහුගිය දවස්වල අපිට මං හිතන්නේ අපිට COVID-19 වසංගතයත් එක්ක අපිට රජයේනොත් විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමා ජනාධිපති ලේකම් කාර්යාලයේත් අනික් තැන්වලත් ආර්ථික පුනර්ජීවන කමිටුවත් අපිට කිව්වේ අපේ දේශීය ආර්ථික නගා සිටුවීම සඳහා දේශීය ආහාර භෝග වැඩිපුර වගා කරන්න කියලා. ඒ නිසා මම දන්න විදිහට ඒ කාලය තුල ගම්බද ගොවිනුත් මේ සඳහා විශේෂයෙන් පෙළඹවීමක් කරලා හැමෝම තමන්ගේ ගෙවත්තේ මොන මොනවා හරි හිටව ගන්නත් බලාපොරොත්තු වුණා කියලා. අපි දැන් වැඩසටහනක් අපි රජයෙන්ම හඳුනගෙන තියෙනවා මේ සඳහා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියට වගා අයිතිය, ඒ කියන්නේ වගා බිමක අයිතිය දීලා මේ වගා කටයුතු කරගෙන සෑම සඳහා වැඩසටහනක් පිළියෙල කරගෙන යනවා. ඇත්තටම ගොඩක් වෙලාවට අපේ මිනිස්සු ගොඩක් වෙලාවට නැත්නම් අපේ ප්‍රජාව සහ මමත් ඇතුළු අපි සියලු දෙනාම බලන්නේ ඉඩම හිමි කරගන්න. මේක තමයි ගොඩක් වෙලාවට හිතන්නේ. ඒ ගොඩක් හිමි කරගන්න හිතන අවස්ථාවලදී ලියවිල්ල ලබා ගැනීම තමයි අංක 1ට හිතන්නේ. ඉඩමේ සංවර්ධනයට වඩා
ඉඩමේ ලියවිල්ල ලබා ගන්න එක ගැන වැඩි කතා කරන්නේ. ඒතර ලියවිලි ගත්ත ගොඩාක් මිනිස්සු පුද්ගලයෝ ඉන්නවා, ප්‍රජාවේ ඉන්නවා, සංවර්ධන කටයුතු සඳහා ගත්ත කුෂිකාර්මික කටයුතු සඳහා ගත්ත අය ඉන්නවා. සමහරට මුළුමනින්ම වගා කරලා නැහැ ඉඩමේ. අර්ධ වශයෙන් තමයි උපයෝජනය කරලා තියෙන්නේ. දෙපාර්තමේන්තුවේ පරීක්ෂාවට ලක් කිරීමක් පරීක්ෂාවට ලක් වෙනවා. අපි දැන් ඒවා ඔක්කොම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා ඉඩමේ ඵලදායිතාවය වැඩ කරන වැඩසටහනකුත් ක්‍රියාත්මක කරනවා. ඉඩමකින් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනේ. ඒ වගේම අපි ඔබතුමිය කියපු එකට කතා කරන්නට අවශ්‍යයි ඊළඟට. ඒ නිසා අපි දැන් හුරු කරන්න උත්සාහ කරනවා පුද්ගලින්ට අවශ්‍ය වගා කරන්නයි. එහෙමනම් අපි වගාවට ප්‍රවිෂ්ට වීමේ අයිතියයි දෙන්න උත්සාහ කරන්න. ඔය පහුගිය දේශීය අපේ කෘෂි භෝග වගා කිරීමට මූලිකත්වය දෙන්න අපිට අවධානය වැඩි වෙච්ච මොහොතක් තමයි අපි පසුගිය මාස කීපය අපි ගත කළේ. මේකෙදී අපි උත්සාහ කරන්නේ වගා කිරීමේ ප්‍රවිෂ්ට වීමේ අයිතිය දෙන්න. විශේෂයෙන් තරුණ ගොවියෝ ඉන්නවා අපි, ඒ වගේම අනිකුත් ව්‍යවසායකයින් ඉන්නවා, කාන්තාවන් ඉන්නවා, වගාව සඳහා ඉල්ලනවා. අපි කියන්නේ ඒගොල්ලන්ට වගාවට ප්‍රවිෂ්ට වීමේ අයිතිය වැඩසටහනක් විදියට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. මගේ වගාව කියන තැනට එන්න. ඒ ප්‍රවිෂ්ට වීමේ අයිතිය ලබා ගන්න කෙනෙකුට කැමැත්තක් තියෙනවා නම් අපේ රටේ ඕනම පුරවැසියෙකුට අයිතියක් තියෙනද? ඔබතුමියගේ දෙපාර්තමේන්තුවෙන් මට මෙන්න මේ වගාව සඳහා මට බිම් කඩක් අවශ්‍යයි, ඒක මට ලබා ගන්න පුළුවන් කියලා ඉල්ලීමක් ඉදිරිපත් කරන්න යම් කිසි දේ සුදුසුකමක් සපුරලා තියෙනවා තියෙනවා. මොකද්ද? ඒ කියන්නේ මෙහෙම මේ ලංකාවේ පුරවැසියෙකුට එහෙම ඉල්ලීමක් කිරීමේ අයිතිය තියෙනවා. පළාත් ભેදයක් නැතුව, දිස්ත්‍රික් ભેදයක් නැතුව අයිතියක් තියෙනවා. අපෙන් ඉල්ලන්නත් පුළුවන්, ප්‍රාදේශීය ලේකම්වරයෙකුගෙන් ඉල්ලන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් මැසිවිලි නගන්න කිසිම හේතුවක් නැහැ. අපිට මුකුත් කරන්න බෑ කියලා කියන්න බෑ. දැන් සියලු අවස්ථාවන් ඉඩකඩ මං හිතන්නේ පැහැදිලිව, निराවුල්ව ලබා දීමක් කරලා තිබෙනවා. ඉතින් ඒක නිසා ඔබට දැන් තිබෙන්නේ වැඩ කරන්න. රටක් විදිහට අපිට අවශ්‍ය වෙන්නේ මේනේ. අන්න පැහැදිලිවම. සා ඔය දේවල් හරහා පුළුවන් මං හිතන්නේ සෞභාග්‍යමත් දේශයක්, බොහොම ලස්සන සුන්දර රටක් නිර්මාණය කරන්න. ඉතින් ඒක නිසා මේ සියලු දේවල් වලට මේ පිඹුරුපත් තමයි මේ සැකසෙමින් තිබෙන්නේ. සහ මම ඔබතුමගේ අනිත් කාරණාව දැනගන්නකදී, සාමාන්‍ය මිනිස්සුන්ගෙන් අපි කියමු වෙහෙර විහාරස්ථාන වලට ගියාම, විහාරස්ථාන වල තිබෙනා වූ ඉඩම් වලට සාමාන්‍ය මිනිස්සුන්ගෙන් ඒ යන ක්‍රමවේදයන් දෙවිදිහක්ද? ඔව්, ඇත්තටම අපි සාමාන්‍යයෙන් මේ රටේ පුරවැසියන්ට ලබා දෙන්නේ ඉඩමකට ඉස්සෙල්ලාම මුලින්ම ඉඩම් බලපත්‍රයක් දීලා ඒක සංවර්ධනය කරගත්තාම පුද්ගලයෝ කියන්නේ ඔප්පුව කියලා අපේ පණ පනත්වල තියෙන දීමනා පත්‍රය කියලා. ඒකයි ස්වර්ණ භූමි දීමනා පත්‍රය එහෙම කියලා අපි කියන්නේ. නමුත් විහාරස්ථානවලට අපි දෙන්නේ රජයේ ඉඩම්වල විහාරස්ථාන පිහිටලා තියෙනවා නම්, ඒ අවශ්‍ය සංවර්ධන කටයුතු සිද්ධ වෙලා තියෙනවා නම්, ශිෂ්‍ය අනුශිෂ්‍ය පරම්පරාවට ලැබෙන විදිහට දායාදයක් විදිහට අපි අතිගරු ජනාධිපතිතුමාගේ අත්සනින් පූජා ඔප්පුවක් පිරිනමනවා. අරකට වඩා වෙනස්. ඒකේ ඉන්නේ ශිෂ්‍ය අනුශිෂ්‍ය පරම්පරාවට ලැබෙන ආකාරයට බෞද්ධ චිරස්ථීය උදෙසා සසුන් ගත කරන විදිහට පූජා ඔප්පුවක් පිරිනමනවා. ඔක රණවිරුවන් වලට යනකොට ඒ ක්‍රමවේදය එතනින් තවත් වෙනස් වෙනවා. මං හිතන්නේ පහුගිය වකවානුව තුළ විශේෂයෙන්ම 2009 වෙනකන් අපේ විරෝධාර රණවිරුව වෙනුවෙන් අපි විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වුණා ආරක්ෂක අමාත්‍යාංශයත් එක්ක. රණවිරුවන් වෙනුවෙන් රජයේ ඉඩම්වල තමයි, මොකද ලංකාවේ සියලුම පුරවැසියන්ට ලංකාවේ ඉඩම්ම නිගන්න වෙන්නේ. ඒ නිසා අපි ඇයට ඉඩම් පරීක්ෂණ වලින්, ඉඩම් කච්චේරි වලින්, ඒ වගේම රණවිරු සේවා අධිකාරියෙන්, ඒ වගේම ආරක්ෂක අමාත්‍යාංශයේ හරහා තෝරා දුන්න ගම්මාන තියෙනවා. ඒ වගේම ඉඩම් කච්චේරි වලින් තෝරාගත් අයට අපි වෙනම ක්‍රමවේදයක් ඇතුව ඔවුන්ට සහනදායි ක්‍රමවේදවලට ඔවුන්ගේ රණවිරුවන් සඳහා දීමනා පත්‍රයක් ලබා දීමේ වැඩසටහනක් අපේ තියෙනවා. ඔව්, ඔබතුමිය අර දනංජයේ කලින් ප්‍රශ්නෙට සඳහන් කර පිළිතුරේදී සාමාන්‍ය ජනතාව මේක ඔප්පුවක් කියලා කිව්වත් අපේ පනතේ තියෙන දීමනා පත්‍රයක් කියලා. ඇත්තටම සාමාන්‍ය ඔප්පුවකට තියෙන බරපතල ටික රටේ නීතිමය කටයුතු සහ සාමාන්‍ය පුරවැසියෙකුගේ අවශ්‍යතාවය ඉටු කර ගැනීමේදී මේ දීමනා පත්‍රයටත් ඒ විදිහටම හිමි වෙනවද? විශේෂයෙන් නීතිය සම්බන්ධයෙන් හෝ දරුවෙක් පාසල් ගත කරන එක ඒක අත්‍යවශ්‍ය කාරණයක්, බැංකු ණයක් ලබා ගැනීම වගේ කාරණාවේදී ඔප්පුවකට හිමි සියලු අවශ්‍යතාවයන් වටිනාකම් හිමි වෙනවද මේ සඳහා? ඔව්, සියලුම වටිනාකම් හිමි වෙනවා. ඒ කියන්නේ සින්නක් කර ඔප්පුවකට හා සමාන වටිනාකම් හිමි වෙනවා. අපි කාරණා තුනක් විතරක් රජයේ අනුමැතියක් ගන්නට තියෙනවා. ප්‍රාදේශීය ලේකම්වරයේ ලිපියක් ගන්නට අවශ්‍යයි. බැංකුවකට අපයක් තියෙනවා නම් අර දීමනාපත් නැත්නම් ඔප්පුව, ඒක ප්‍රාදේශීය ලේකම්වරයාගේ ලිපියක් දෙන්නට ඕනේ බැංකුවට. එකඟතාවය දෙන්නට ඕනේ. මොකද ඇත්තටම අපේ මේ රටේ ගොවි ජනතාවට, අඩු ආදායම්ලාභී ගොවි ජනතාවට අපි නොමිලේ තමයි මේ ඔප්පු පිරිනමලා තියෙන්නේ. ඒ දීලා තියෙන ඔවුන්ගේ ආර්ථිකය සුරක්ෂිත කරන්න. පැහැදිලිවම. ඔව්, එතකොට ඒ ඉඩම ආරක්ෂා කරන්න ඒගොල්ලන් වගේම අපිත් බැඳෙනවා. අනිවාර්යයෙන්. ඒ පවුල ආරක්ෂා කරන්න. ඉතින් අපි එහෙම අර ඒ කොන්දේසි දෙක තුනක් අපි දාගෙන තියෙන්නේ ඒගොල්ලන්ගේ පවුල ආර්ථිකය නගවා ගැනීම සඳහා. එහෙම නැත්නම් අපි නිසි විදිහට සාමාන්‍ය විදිහට ඇරියොත් සමහර වෙලාවට ප්‍රශ්නාර්ථයක් එනවා. මේක ආර්ථික අපහසුතාවයන් මුහුණ දෙන්න පුළුවන්. මේගොල්ලෝ මේක
මේ ඉඩම් බැහැරවීම සීමාවකින් තොරව බැහැර වේද කියන ප්‍රශ්නේ නිසා තමයි මේ අනපනත් ඇවිල්ලා තියෙන්නේ. පුද්ගලින්ගේ පවුල සහ ආර්ථිකය ආරක්ෂා කරගන්න ඕන නිසා තමයි කියන්නේ. බැහැර කරනකොට ප්‍රාදේශීය ලේකම්වරයාගේ එකඟතාවයත් එක්ක යන්න. එතකොට පොඩි ආරක්ෂා සහිත වැඩපිළිවෙලක් එතන තියෙන නිසා. නමුත් ප්‍රමාදයක් නැතුව අපි කියලා තියෙන්නේ ප්‍රාදේශීය ලේකම්වරුන්ට මේ අදාළ ලියවිලි ටික ලැබෙනවා නම් බැංකුවට අපයක් තියෙනවා නම් එක දවසින් දෙන්න කියලා. හරි. ධනංජය අපි යම් යම් සිද්ධි දැකලා තියෙනවා, වාර්තා වෙනවා. රජයෙන් ලැබුණු හිමිකම් ඉඩමක් යම් කිසි විදිහක ආයතනවිධිකට විකිණීම සම්බන්ධයෙන්, එහෙම නැත්නම් විදේශීය ආයතනයකට වෙන්න පුළුවන්, වෙනත් විදේශ සංචාරකයෙකුට වෙන්න පුළුවන්, එවැනි සිද්ධිත් නොවෙනවාම නෙමෙයිනේ. එහෙම කාරණාවක් සිදු වෙනවා නම් ඒ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න සහ ඔබතුමියගේ දෙපාර්තමේන්තුව කොහොමද ඒ හඳුනාගෙන මේ ප්‍රශ්නේ විසඳන්නේ? දැන් මෙහිමයි, අපි දීමනාපත්‍රය නැත්නම් ඔය දීමනාපත්‍රයකින් බැහැර කරලා තියෙන ඉඩමක්, ඒක ජනාධිපතිතුමා තමයි අත්සන් කරලා තියෙන්නේ. දිසා අත්සන් කරලා තියෙන දීමනාපත්‍රයක් නැවත බැහැර කරනවා නම් පණතේ තියෙනවා පවුල තුල තමන්ගේ ලේ නෑයින්ට බැහැර කරනවා නම් කොහොමද බැහැර කරන්නේ කියලා. එහෙම නැත්නම් ගොවි පන්තියෙම කෙනෙකුට බැහැර කරනවා නම් පණතේ තියෙනවා මෙන්න මේ ක්‍රියාවලිය අරගෙන බැහැර කරලා දෙන්න පුළුවන් කියලා. ඒක ප්‍රාදේශීය ලේකම්වරුන්ට බලතල පවරලා තියෙනවා. එහෙම නැතුව වෙනත් කටයුත්තකට මුළුමනින්ම එකතු වුණා නම් නැවත රජයට බාර දීලා ආපහු යන්නට ඕනේ. ඒ වගේම දේශීය පුරව කියන්නේ ශ්‍රී ලාංකික පුරවැසියන්ට තමයි අපි රජයේ ඉඩම් ටික ලබා දීම කරන්නේ. දැන් අපි මෙහෙම කිව්වොත් සර, දැන් බලපත්‍රය, ඔව් අපි වෙලා පොඩ්ඩක් බලමුනේ, අපි චුට්ටක් බලමු වෙලා. හරි, හොඳයි. අපි මේ බලපත්‍රය ලබා දුන්න පුද්ගලයා හදිස්සියවත් සිතාරා ජීවිතය හැරගියොත්, යම් ගැටලුවකට පත් වුණොත්, එතරම්දි කොහොමද ගන්නා වූ ක්‍රමවේදය, මොන වගේ ක්‍රමවේදයක්ද ඒ වෙලාවේදී අනුගමනය කරන්නේ? ඒකෙදි මෙහෙමයි, දැන් අපි මේ පණතෙත් තියෙනවා මේකේ උරුමය කොහොමද ඊළඟට සාරෝපණය වෙන්නේ කියලා. ආ. එතකොට දැන් අපි තුමු ගොඩාක් වෙලාවට අපේ රටේ දෙගොල්ලටම ඉඩම් දෙනවා කාන්තාවක් විදිහට, අපි දෙන්නම කාන්තාව විදිහට. නමුත් මේක පීතුමූලික සමාජයක්නේ. කාන්තාවක් ඉඩම් කච්චේරියට ආවත් ස්වාමි පුරුෂයාගේ නම තමයි දාන්නේ. අපි උනත් එහෙමනේ නේ. අපි කාගෙන් අපෙන් ඇහුවොත් ස්වාමි පුරුෂයායි අපි දෙන්නම ඉන්න අවස්ථාවක කඩේකින් බඩුවක් අරගෙන දුරකථන අංකය දෙන්න කියලා අපි පුරුදු වෙලා ඉන්නේ. ස්වභාවයෙන්ම අපි දුරකථන අංකය දෙන්නේ නැතුව ස්වාමිපුරුෂයාගේ දෙන්න. ඒ වගේ බාරකරුවා දෙන්න. ඒ වගේම ඉඩම් කච්චේරියකට ඇවිල්ලා කාන්තාවක් සමහර වෙලාවට ස්වාමිපුරුෂයාගේ නම තමයි ඇතුළත් කරන්නේ, එයාගේ නමින් දෙන්න කියලා. එතන මේකේ උරුමය සාරෝපණය වෙනවා. හා ඊළඟට තමන්ගේ පවුලේ උරුමයට යනවා මේක. එතන අපි එයාලගේ නම් වලට මේක මාරු කරලා දෙනවා පණතේ තියෙන විදිහට. හොඳයි. දැන් මේ මාර්ගපදේශයේ විශේෂයෙන්ම අපේ රාජ්‍ය සේවයේ සුවිශේෂීව හැරවුම් ලක්ෂයක් කියලා අපිට සඳහන් කරන්න පුළුවන් දරංජය. මොකද මෙතෙක් කාලයක් අපි සාමාන්‍ය අපේ රටේ හැමෝට මේක නෑ කියලා අපිට කියන්න බෑ. රාජ්‍ය ආයතනයකට ගියොත් පුංචි මන්දගාමී ස්වභාවයක් තමයි තියෙන්නේ. සමහරට ඒ කාර්ය මණ්ඩලයේ හෝ ඒ දෙපාර්තමේන්තුවේ සමස්තයම නොවෙන්න පුළුවන්. ඒ නිලධාරියෙකුගේ යම් කිසි උගටලීකමක් නිසා ඒ ලකුණ රාජ්‍ය සේවයටම හිමි වෙලා තියෙනවා. ඒක එහෙම නැතුව විශේෂයෙන් ඉඩම් සම්බන්ධයෙන් තියෙන කටයුතු ඔබට රාජ්‍ය මට්ටමින් සිදු කරගන්න අවශ්‍ය වෙන මාර්ගෝපදේශනය තමයි ඊයේ දවසේදී රජයේ මේ අදාළ නිහල නිලධාරීන්ට ලබා දුන්නේ. ඉදිරියේදී ජනගත කරන්නත් බලාපොරොත්තු වෙන. ඇත්තට මේ කාර්යක්ෂමතාවය ඔබතුමිය සහ දෙපාර්තමේන්තුව තතිගරු ජනාධිපතිතුමාත් බලාපොරොත්තු වෙන මට්ටමට ලබා ගන්න නම් මේක ජනගත වීම සුවිශේෂී වෙනවා. ජනතාව මේ පිළිබඳව දැනුවත් වෙන අවශ්‍ය වෙනවා. අද එක් පියවරක් විදිහට තමයි අපි නුගසෙවණේදී ඔබතුමියව ආරාධනා කරගෙන මේ වැඩසටහනට සම්බන්ධ කරගෙන මේ පිළිබඳව දැනුවත් කරේ. ඕනම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගිහිල්ලා ඉඩම් සම්බන්ධයෙන් පැවරීමක් හෝ හිමි කර ගැනීමක් වෙනුවෙන් මේක බලන්න කෙනෙකුට අවසර තියෙනවද? ඔව්, දැන් අපි ඕක විශේෂයෙන්ම අපි බැලුවේ පුද්ගලයින්ට මේ වැඩ කටයුත්ත කඩිනින් කර දීම සඳහා නිලධාරීන් කොහොමද කාර්යක්ෂමව මෙහෙවන්නේ කියලා. ඒ වගේම ඒගොල්ලන්ට මේ වැඩ කටයුතු කරගෙන යාම සඳහා කඩිනමින් කරගෙන යාමට මඟ පෙන්වීමක් විදිහට. ඊට පස්සේ අපි හිතුවා මේක අපේ වෙබ් පේජ් එකේ ඇතුළත් කරන්න. එතකොට පුද්ගලයෝ දන්නවා මම මේ වැඩේ කරගන්න ගියාම මම අරයි යන්න ඕන ලියවිලි මොකද්ද කියන එක. ඒ නිසා මහජනතාවට දැනුවත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එතකොට ඒගොල්ලන්ට පුළුවන් ඕන වෙලාවක දැන් ඉඩමක් ඉල්ලනවා නම් ඉල්ලන්න ඕනේ මෙන්න මේ පියවර අනුව. ඒ වගේම මම බදු අරන් තියෙන ඉඩමකට බැංකු ණයක් ගන්නවා නම් කොහොමද කරන්න ඕන, මොනවද අරන් යන්න ඕන ලියවිලි. එහෙම අරන් ගියොත් අපිට ඉක්මනට ගන්න පුළුවන්. ඒ වගේම මේ කවුද අනුමත කරන්නේ? කොයි කාර්යාලයෙන්ද අවසාන වශයෙන් මේ ලියවිලි ලැබෙන්නේ කියන එක පිළිබඳව සටහනක් ඔකේ තියෙන නිසා අපි මේක ඇතුළත් කරපුවාම ඉඩම් කොමසාරි ජෙනරල් දෙපාර්තමේන්තුවේ මේ බඩේ මහම මේක බලාගන්න එක අපි ලබන සතියේ කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. අපි මේ වැඩසටහන අවසන් කරන්න සූදානම් වෙන්නේ ඉක්මනින් අපිට කැටි පිළිතුරක් දෙන්න. ලිපිගනු සියල්ල සාර්ථකව බාර දුන්නයින් පස්සේ දවස් කීයක් ඇතුළත මේ කටයුතු කරගන්න පුළුවන්ද? ඔව්, ඒක සිතාරම් මෙහෙමයි. ඒක කෙලවර වෙන කාර්යාලය අනුව සමහර දේවල් තියෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විතරක් වෙන වැඩ ටිකක් මේකේ තියෙනවා. ඒ වගේම ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුවෙන් පමණක්, මගෙන් අස්සනින් පමණක් වෙන ඒවා.
සමහර ඒවා ඉදන් අමාත්‍යාංශය හරහා ජනාධිපති ලේකම් කාර්යාලයට ඒ කටයුතු අනුව කාලය වෙනස් වෙනවා. ඔබතුමීට කියන්න අවශ්‍යයි මම මේකේ දෙවෙනි පියවර මේ කලේ නිලධාරීන්ට වැඩිපුර මඟ පෙන්වලා කඩිනමින් පුද්ගලීන්ට මේ වැඩේ කරන්නේ කොහොමද කියන එක පිළිබඳව ඉන්පසු අපි මේකේ හදා ගන්නවා ප්‍රඥප්තියක්. මේ ලියවිලි ටික ලැබුණාට පස්සේ කොපමණ කාලයක් මේ සඳහා යනවද කියන එක. හොඳයි. ඒක අපි නොබෝදිනේකින් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි විශ්වාස කරන ඉදිරියේ දේ පිළිබඳව තව දැනුවත් කරන්න අපිට අවස්ථාව ලැබෙවි කියලා. එහෙමනම් ඒ පිළිබඳව කතා බහ කරන්නේ ඉඩම් කොමසාරිස් ජෙනරල් දෙපාර්තමේන්තුවේ නියෝජනය කරමින් එහි කොමසාරිස් ජෙනරල් තුමිය චන්ද්‍ර හේරත්මැතිණිය අද ස්තුතිවන්ත වෙනවා බදාදා නුගසෙවණේදී ඔබේ කාර්යභාරය රටේ ජනතාව වෙනුවෙන් දැනුවත් කරන්න එකතු වුණාට. එහෙමනම් යහපත් දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයිබෝවන්.